අද අපි අවධානය යොමු කරන්නේ වර්ගජ ශ්‍රිත හා වර්ගජ සමීකරණ කියන පාඩමේ 5 වෙනි අදියරට. අපි කලින් කොටසකදී වර්ගජ සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්ුවා. A, B, H, C තාත්වික සංගුණක වන ඒ වගේම A අසමානයි බිඳුව වන AX වර්ගය ධන BX ධන C සමානයි බිඳුව කියන සමීකරණය අපි වර්ගජ සමීකරණයක් විදිහට හැඳින්වුවා. ඉනනතුරු අපි වර්ගජ සමීකරණ විසඳීම ගැන සාකච්ඡා කළා. ඒ වගේම විවේචකය ඒ කියන්නේ b වර්ගය ඍණ 4ac විශාලයි බිඳුව සමානයි බිඳුව සහ කුඩායි බිඳුව විමානුව වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය වෙනස් වෙන ආකාරය අපි අඳුරගත්තා. එහෙමනම් අද පාඩමේදී මුලින්ම අපි සාකච්ඡා කරන්න යන්නේ දෙන ලද මූල සහිත වර්ගජ සමීකරණයක් ගොඩනගන ආකාරය ගැන. අපි හිතමු x හි වර්ගජ සමීකරණයක මූල වෙන්නේ ඇල්ෆා හා බීටා කියලා. එහෙමනම් x සමානයි ඇල්ෆා හෝ x සමානයි බීටා වෙන්න ඕනේ. යනු අපිට ලැබෙනවා x ඍණ ඇල්ෆා සමානයි බිඳුව හෝ x ඍණ බීටා සමානයි බිඳුව බව. එහෙමනම් අපිට ලියන්න පුළුවන් x ඍණ ඇල්ෆා ගුණ කිරීම x ඍණ බීටා සමානයි බිඳුව කියලා. දැන් අපිට මේක සකස් කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. කොහොමද? x වර්ගය ඍණ ඇල්ෆා ධන බීටා වතාවක් x ධන ඇල්ෆා බීටා සමානයි බිඳුව කියලා. එහෙමනම් අපිට කියන්න පුළුවන් මූල ඇල්ෆා හා බීටා වන වර්ගජ සමීකරණය වෙන්නේ x වර්ගය ඍණ ඇල්ෆා ධන බීටා වතාවක් x ධන ඇල්ෆා බීටා සමානයි බිඳුව බව. අපි කතා කරන්නේ දෙන ලද මූල සහිත වර්ගජ සමීකරණයක් ගොඩනගන්නේ කොහොමද කියන එක. ඒ අනුව අපි ගත්තා x හි වර්ගජ සමීකරණයක මූල වෙන්නේ ඇල්ෆා හා බීටා කියලා. ඒ අනුව අපි දැක්කා ඇල්ෆා හා බීටා මූල වන වර්ගජ සමීකරණය වෙන්නේ x වර්ගය ඍණ ඇල්ෆා ධන බීටා වතාවක් x ධන ඇල්ෆා බීටා සමානයි බිඳුව බව. ඔබලන්ට මතක ඇති අපි වර්ගජ සමීකරණයක් කියන එක අර්ථ දැක්වේ A B සහ C තාත්වික නියත වන ඒ වගේම A අසමානයි බිඳුව වන AX වර්ගය ධන BX ධන C සමානයි බිඳුව ආකාරයේ සමීකරණයක්. දැන් මෙතනදී මේ A අසමානයි බිඳුව බව අපි දන්න නිසා අපිට පුළුවන් මේ සමීකරණයේ දෙපසම A වලින් බෙදන්න. ඒ අනුව අපිට ලැබෙනවා x වර්ගය ධන b බෙදීම a වතාවක් x ධන c බෙදීම a සමානයි බිඳුව කියලා. දැන් ඕගලන්ට පේනවා ඇති අපි කලින් ලබාගත් සමීකරණයත් මෙන්න මේ ආකාරයේ වෙනවා කියලා. ඊළඟට අපි බලන්න යන්නේ වර්ගජ සමීකරණයක මූලවල ඓක්‍ය හා ගුණිතය එහි සංගුණක ඇසුරෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. AX වර්ගය ධන BX ධන C සමානයි බිඳුවෙහි මූල ඇල්ෆා හා බීටා වෙනවා නම් ඇල්ෆා සමානයි ඍණ b ධන b වර්ගය ඍණ 4ac හි වර්ගමූල විබදීම 2a සහ බීටා සමානයි ඍණ b
ऋण बी वर्गे ऋण हतरा ए सी वर्ग मूल बेदीम देखाई ए बव समीकरण विसंदी में नापी दैनटमात पेनवला दीला तीयनवा एआनु उगलांट पेनवा एल्फा दान बीटा सहा एल्फा बीटा ही आगे यान अपिट ए बी सहा सी असुरेन लबा गन्न पुलुवन बव नमुत वेदगत वेन्ने समीकरणय विसंदान्ने नैतुव एल्फा दान बीटा सहा एल्फा बीटा ही आगे यान ए बी सहा सी असुरेन होया गैनीम දැනෙහෙමනම් අපි බලමු කොහොමද වර්ගජ සමීකරණය මේ ආකාරයට විසඳන්නේ නැතුව ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා හි අගය ඒ කියන්නේ වර්ගජ සමීකරණයේ මූලවල ඓක්‍ය හා ගුණිතය ABC ඇසුරෙන් ඒ කියන්නේ වර්ගජ සමීකරණයේ සංගුණක ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියලා ए असमानाय बिंदु वन निसा अपिट पुलुवान में AX वर्गे दन BX दन C समानाय बिंदु कियन समीकरणे देपासम ए वलिन बेदला मेन मे आकारे समीकरणयक लबा गन्न ए वगेम दन टिककट कालेन अपि देक्का मूल अल्फा हा बीटा वन वर्गज समीकरणय वेन्ने X वर्गे ऋण अल्फा दन बीटा वतावक X दन अल्फा बीटा समानाय बिंदु कियला दैन मेथनदी मे एक सह देक मागी निरूपणय वन समीकरण समान वन निसा अपिट पुलुवान सांगुणक संसंदनय करन्न ए अणुव अपिट पेनवा अल्फा दन बीटा कियन एक समान वेन्न ओने ऋण बी बेदीम एट कियला එවගේම ඇල්ෆා බීටා සමාන වෙන්න ඕනේ C බෙදීම Aට මේ 1 හා 2 මගින් නිරූපණය වන වර්ගජ සමීකරණවල සංගුණක සැසඳීමෙන් අපිට ලැබෙනවා ඇල්ෆා දන බීටා කියන්නේ ඍණ B බෙදීම A ඒ වගේම ඇල්ෆා බීටා කියන්නේ C බෙදීම A කියලා දැන් එහෙමනම් අපිට පුළුවන් දීලා තියෙන වර්ගජ සමීකරණයක් විසඳීමෙන් තොරව එහි මූලවල ඓක්‍ය සහ මූලවල ගුණිතය A B සහ C ඇසුරෙන් ඒ කියන්නේ එම සමීකරණයේ සංගුණක ඇසුරෙන් මෙන්න මේ ආකාරයට ලියා ගන්න. ඇල්ෆා ධන බීටා සමාන වෙනවා ඍණ B බෙදීම Aට ඒ වගේම ඇල්ෆා ගුණ කිරීම බීටා සමාන වෙනවා C බෙදීම Aට ඊළඟට අපි කතා කරන්න යන්නේ වර්ගජ සමීකරණයේ මූලවල තවත් ලක්ෂණ කිහිපයක් ගැන හැබැයි අපි මේ ලක්ෂණ ගැන කතා කරන්නේ වර්ගජ සමීකරණයේ විවේචකය විශාල හෝ සමානයි බිඳුව වන විට ඒ කියන්නේ මේ වර්ගජ සමීකරණයට තාත්වික මූල පවතින විට මුලින්ම අපි අවධානය යොමු කරන්නේ වර්ගජ සමීකරණයේ මූල දෙකම ධන වීමට අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද කියලා. අපිට කියනවා ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා යන දෙකම ධන වෙනවා නම් ඒ කියන්නේ මේ වර්ගජ සමීකරණයේ මූලවල එකතුව සහ මූලවල ගුණිතය යන දෙකම ධන වෙනවා නම් ඇල්ෆා හා බීටා යන දෙකම ධන වෙනවා කියලා. අපි දැන් කලින් කොටසකදී කතා කරා ඇල්ෆා ධන බීටා කියන එක සමාන වෙනවා කියලා ඍණ B බෙදීම Aට. ඒ වගේම අපි දැක්කා ඇල්ෆා බීටා කියන එක සමාන වෙනවා කියලා C බෙදීම Aට. එහෙමනම්
ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා යන දෙකම ධන වෙනවා කියන එක අපිට කියන්න පුළුවන් ඍණ b බෙදීම a විශාලයි බිඳුව සහ c බෙදීම a විශාලයි බිඳුව වෙනවා කියලා. ඒ අනුව අපිට ලැබෙනවා ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා යන දෙකම ධන වේ නම් ඒ කියන්නේ ඍණ b බෙදීම a විශාලයි බිඳුව සහ c බෙදීම a විශාලයි බිඳුව නම් ඇල්ෆා හා බීටා යන දෙකම ධන වෙනවා කියලා. මෙතන මේ ඍණ b බෙදීම a විශාලයි බිඳුව හා c බෙදීම a විශාලයි බිඳුව කියන එක සැලකුවොත් ඔයගලන්ට දකින්න පුළුවන් වෙයි a හා c ට පවතින ඕනේ එකම ලකුණක්, ඒ වගේම b ට a හෝ c හි ප්‍රතිවිරුද්ධ ලකුණ වෙන්න ඕන කියලා. ඒ අනුව අපිට කියන්න පුළුවන් මූල දෙකම ධන වෙන්න නම් a හා c ට එකම ලකුණ තියෙන්න ඕනේ, ඒ වගේම b ට තියෙන්න ඕනේ a හෝ c හි ප්‍රතිවිරුද්ධ ලකුණ කියලා. වර්ගජ සමීකරණයේ මූල දෙකම ධන වීමට නම් a හා c ට එකම ලකුණද b ට a හි හෝ c හි ප්‍රතිවිරුද්ධ ලකුණද තිබිය යුතුයි. මුලින්ම අපි කතා කරේ මූල දෙකම ධන වීමට අවශ්‍යතාවය මොකක්ද කියලා. දැන් අපි බලන්න යන්නේ මූල දෙකම ඍණ වීමට අවශ්‍යතාවය වෙන්නේ මොකක්ද කියන එක. ඇල්ෆා ධන බීටා කුඩායි බිඳුවද ඇල්ෆා බීටා විශාලයි බිඳුවද වේ නම්, ඒ කියන්නේ ඍණ b බෙදීමේ කුඩායි බිඳුව හා c බෙදීම a විශාලයි බිඳුව වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඇල්ෆා හා බීටා කියන දෙකම ඍණ වෙනවා කියලා. මොකද ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීම a, ඒ වගේම ඇල්ෆා ගුණ කිරීම බීටා කියන්නේ c බෙදීම a බව අපි මේ වෙද්දි දන්නවා. ඒ අනුව ඇල්ෆා ධන බීටා කුඩායි බිඳුව කියන එක අපිට කියන්න පුළුවන් ඍණ b බෙදීම a කුඩායි බිඳුව විදිහට. ඒ වගේම ඇල්ෆා බීටා විශාලයි බිඳුව කියන එක අපිට තවත් ආකාරයකට ලියා දක්වන්න පුළුවන් c බෙදීම a විශාලයි බිඳුව විදිහට. ඒ අනුව අපිට ලැබෙනවා ඇල්ෆා ධන බීටා කුඩායි බිඳුවද ඇල්ෆා බීටා විශාලයි බිඳුවද වේනම්. ඒ කියන්නේ ඍණ b බෙදීම a කුඩායි බිඳුව හා c බෙදීම a විශාලයි බිඳුව නම් ඇල්ෆා හා බීටා යන මේ දෙකම ඍණ වෙනවා කියලා. මේ අනුව අපිට ලැබෙනවා a b හා c ට එකම ලකුණ වේ නම් මූල දෙකම ඍණවන බව. ඍණ b බෙදීමේ කුඩායි බිඳුව සහ c බෙදීමේ විශාලයි බිඳුව නම් තමයි මේ ඇල්ෆා බීටා කියන මූල දෙකම ඍණ වෙන්නේ. ඍණ b බෙදීම a කුඩායි බිඳුව සහ c බෙදීමේ විශාලයි බිඳුව වෙන්න නම් මේ a b හා c ට එකම ලකුණක් පවතින ඕනේ. a b හා c ට එකම ලකුණ වේ නම් මූල දෙකම ඍණ වෙනවා. මුලින්ම අපි කතා කරේ මූල දෙකම ධන වීමට අවශ්‍යතාවය ගැන. ඊළඟට අපි කතා කරේ මූල දෙකම ඍණ වීමට අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද කියලා. අවසාන වශයෙන් අපි බලන්න යන්නේ මූල දෙකෙන් එකක් ධනද අනෙක ඍණද වීමට අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද කියලා. අපිට කියනවා ඇල්ෆා ධන බීටා විශාලයි බිඳුව හෝ කුඩායි බිඳුව හා ඇල්ෆා බීටා කුඩායි බිඳුව නම්, ඒ කියන්නේ c බෙදීම a කුඩායි බිඳුව නම් ඇල්ෆා විශාලයි බිඳුව හා බීටා කුඩායි බිඳුව වෙනවා කියලා. ඒ අනුව අපිට කියන්න පුළුවන් එක් මූලයක් ධන වීමටද අනෙක ඍණ වීමටද අවශ්‍යතාවය වෙන්නේ a හා c ට ප්‍රතිවිරුද්ධ ලකුණද b ට ඕනෑම ලකුණක්ද වීම බව.
මූල දෙකෙන් එකක් දනේද අනෙක ඍණද වීමට අවශ්‍යතාවයේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන් c බෙදීම a කුඩයි බිඳුව වීම ඒ අනුව අපිට ලැබෙනවා a හා c ට තියෙන්න ඕනේ ප්‍රතිවිරුද්ධ ලකුණු බව නමුත් b ට ඕනෑම ලකුණක් තියෙන්න පුළුවන් නැවතත් මතක් කරගන්න अल्फा दाने बीटा की ने का समान वेन्ने ऋण बी बेदी म एट ये वागे म अल्फा बीटा की ने का समान वेन्ने सी बेदी म एट ये आनु आप इटे लेबनवा मूल देखेन एकाक दाने द अनेक ऋण द वी म आवश्यकता आवे वेन्ने ए हाँ सी इट प्रतिविरुद्ध लाकुनु द बीटा ओने म लाकुनाक द वी म बाव ඊළඟට අපි අවධානය යොමු කරන්නේ මූලවල සමමිතික ශ්‍රිත කියන මාතෘකාව වෙත. උදාහරණයක් විදිහට අපි මේ ඇල්ෆා ධන බීටා, ඇල්ෆා බීටා, ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය ඒ වගේම ඇල්ෆා බීටා බෙදීම ඇල්ෆා ධන බීටා කියන මේ ප්‍රකාශන සලකමු. දැන් අපි මේ ප්‍රකාශන වල ඇල්ෆා හා බීටා අතුරු මාරු කළොත් මොකද වෙන්නේ කියලා බලමු. එහෙමනම් මට මේ ඇල්ෆා ධන බීටා කියන එක ලියා ගන්න පුළුවන් බීටා ධන ඇල්ෆා විදිහට. ඒ වගේම ඇල්ෆා බීටා කියන එක ලියා ගන්න පුළුවන් බීටා ඇල්ෆා විදිහට. ඒ වගේම ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන එක ලියා ගන්න පුළුවන් බීටා වර්ගය ධන अल्फा वर्गे विधियट अवसान वशेन में अल्फा बीटा बेदीम अल्फा दान बीटा कियने के लिया गान पुलुवान बीटा अल्फा बेदीम बीटा दान अल्फा विधियट देन उकुलान पेन वाने एद अल्फा दान बीटा क्युवात बीटा दान अल्फा क्युवात अपिते नवतात ले बेनने එකම ප්‍රකාශනය බව. ඒ ආකාරයටම තමයි ඇල්ෆා බීටා කිව්වත් බීටා ඇල්ෆා කිව්වත් අපිට ලැබෙන්නේ එකම ප්‍රකාශනය. මෙන්න මේ ආකාරයට ඇල්ෆා හා බීටා අතුරු මාරු කළ විට ප්‍රකාශනය වෙනස් නොවන ශ්‍රිත අපි හඳුන්වනවා ඇල්ෆා හා බීටාහි සමමිතික ශ්‍රිත විදිහට. අපිට දීලා තියෙන යම් කිසි ප්‍රකාශනයක අපි මේ ඇල්ෆා හා බීටා අතුරු මාරු කළ විට ප්‍රකාශනය වෙනස් වෙන්නේ නැත්නම් අපි අන්නේ වගේ ශ්‍රිත හඳුන්වනවා ඇල්ෆා හා බීටාහි සමමිතික ශ්‍රිත විදිහට. නමුත් දැන් අපි මේ ඇල්ෆා දන 2යි බීටා වගේ ප්‍රකාශනයක් සැලකුවොත් ඔයගලන්ට පේනවා अल्फा हा बीटा अतुरुमारु किरीमें अपिट नैवतात इम प्रकाशनेम लबेने नहें नमोत अपि में अल्फा दान देकाई बीटा सहा बीटा दान देकाई अल्फा कियन में प्रकाशन देक सैलकुओतन उगलान पेनवा में प्रकाशन देक युगल वाशेन सममितिक वन बाव याकारेट मतमाई अल्फा बेदीम बीटा कियन में प्रकाशने तानिव සමමිතික වෙන්නේ නැහැ. නමුත් අපි ඇල්ෆා බෙදීම බීටා සහ බීටා බෙදීම ඇල්ෆා කියන මේ ප්‍රකාශන යුගලය සැලකුවොත් මේ ප්‍රකාශන දෙක යුගල වශයෙන් සමමිතික වෙනවා. මොකද මේ ඇල්ෆා බෙදීම බීටා කියන ප්‍රකාශනයේ ඇල්ෆා හා බීටා අපි අතුරු මාරු කරාම අපිට ලැබෙන්නේ බීටා බෙදීම ඇල්ෆා කියලා. ඒ ආකාරයටම තමයි ඇල්ෆා දන 2යි බීටා කියන මේ ප්‍රකාශනයේ ඇල්ෆා සහ බීටා අපි අතුරු මාරු කරොත් අපිට ලැබෙන්නේ බීටා දන 2යි ඇල්ෆා කියලා. මෙන්න මේ ආකාරයේ ප්‍රකාශන අපි හඳුන්වනවා යුගල වශයෙන් සමමිතික වන ශ්‍රිත විදිහට. දැන් ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ආකාරයේ මූලවල සමමිතික ශ්‍රිත ආශ්‍රිත උදාහරණ කිහිපයක් ගැන. පළවෙනි උදාහරණෙදී අපිට දීලා තියෙනවා 2x² - 3x + 4 = 0 කියලා
වර්ගජ සමීකරණයක්. අපිට කියනවා මේ සමීකරණයේ මූල වෙන්නේ ඇල්ෆා සහ බීටා කියලා. ඒ වගේම ගැටලුවේ අපිට කියන්නේ ඇල්ෆා වර්ගය දන බීටා වර්ගය, ඇල්ෆා බෙදීම බීටා දන බීටා බෙදීම ඇල්ෆා, ඇල්ෆා වර්ගය බීටා දන බීටා වර්ගය ඇල්ෆා යන ඒවායේ අගයන් මොනවද කියලා නිර්ණය කරන්න කියලා. දැන් මෙතනදී මේ 2x වර්ගය ඍණ 3x ධන 4 සමානයි බිඳුව කියන මේ වර්ගජ සමීකරණයේ මූල වෙන්නේ ඇල්ෆා සහ බීටා නිසා මේ මූල දෙකේ එකතුව ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා කියන එක අපිට ලියා ගන්න පුළුවන් 3 බෙදීම 2 විදිහට. මොකද අපි දන්නවා මූලවල එකතුව සමාන වෙනවා ඍණ v බෙදීම a. මෙතනදී b වෙන්නේ ඍණ 3යි ඒ වගේම a වෙන්නේ 2යි. ඒ අනුව අපිට ලැබෙනවා ඇල්ෆා ධන බීටා කියන්නේ 3 බෙදීම 2 කියලා. ඒ වගේම ඇල්ෆා බීටා කියන්නේ c බෙදීම a. මෙතනදී c වෙන්නේ අපේ 4යි ඒ වගේම a වෙන්නේ 2යි. ඒ අනුව අපිට ලැබෙනවා ඇල්ෆා බීටා කියන්නේ 2යි කියලා. a වෙන්නේ 2යි b වෙන්නේ ඍණ 3යි සහ c වෙන්නේ 4යි නිසා අපිට ඇල්ෆා ධන බීටා සමානයි 3 බෙදීම 2 ඒ වගේම ඇල්ෆා බීටා සමානයි 4 බෙදීම 2 ඒ කියන්නේ 2 බව ලැබිලා තියෙනවා. දැන් එහෙමනම් අපි බලමු ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගයේහි අගය වෙන්නේ මොකද්ද කියලා. දැන් මෙතනදී අපි මේ ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන එක ලියා ගන්න ඕනේ ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා ඇසුරෙන්. එහෙමනම් අපිට පුළුවන් මේ ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන එක ලියා ගන්න ඇල්ෆා ධන බීටාහි වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා විදිහට. මොකද අපි දන්නවා ඇල්ෆා ධන බීටාගේ වර්ගය කියන්නේ ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය ධන 2යි ඇල්ෆා බීටා. ඒ වගේම අපි දන්නවා ඇල්ෆා ධන බීටා වෙන්නේ 3 බෙදීම 2යි ඇල්ෆා බීටා වෙන්නේ 2යි කියලා. ඒ අනුව අපිට ලැබෙනවා ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන්නේ ඍණ 7 බෙදීම 4යි කියලා. ඊළඟට අපිට තියෙන්නේ ඇල්ෆා බෙදීම බීටා ධන බීටා බෙදීම ඇල්ෆාහි අගය හොයන්න. මේක අපිට පොදු හරයකට අරගත්තොත් ලැබෙනවා ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගයේ බෙදීම ඇල්ෆා බීටා කියලා. දැන් පළවෙනි කොටසේදී අපි හොයාගත්ත ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය වෙන්නේ ඍණ 7 බෙදීම 4 බව. ඒ වගේම ඇල්ෆා බීටා කියන්නේ 2යි කියලා අපි දන්නවා. ඒ අනුව අපිට ලැබෙනවා ඇල්ෆා බෙදීම බීටා ධන බීටා බෙදීම ඇල්ෆාහි අගය වෙන්නේ ඍණ 7 බෙදීම 8යි කියලා. අවසාන වශයෙන් අපි හොයන්න ඕනේ ඇල්ෆා වර්ගය බීටා ධන බීටා වර්ගය ඇල්ෆාහි අගය වෙන්නේ මොකද්ද කියලා. අපිට පුළුවන් ඇල්ෆා බීටා පදයක් පොදුයි කියලා ඉවතට ගන්න. යනුව අපිට ලැබෙනවා ඇල්ෆා බීටා ගුණ කිරීම ඇල්ෆා ධන බීටා කියලා. අපි දන්නවා ඇල්ෆා බීටා කියන්නේ 2යි ඒ වගේම ඇල්ෆා ධන බීටා කියන්නේ 3 බෙදීම 2යි. යනුව අපිට ලැබෙනවා ඇල්ෆා වර්ගය බීටා ධන බීටා වර්ගය ඇල්ෆා කියන්නේ 3යි කියලා. දෙවැනි ගැටලුවේදීත් අපිට වර්ගජ සමීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා px වර්ගය ධන qx ධන r සමානයි බිඳුව කියලා. ඒ වගේම අපිට කියනවා මේ වර්ගජ සමීකරණයේ මූල වෙන්නේ ඇල්ෆා සහ බීටා කියලා. අපිට කියන්නේ ඇල්ෆා වර්ගය බීටා ධන බීටා වර්ගය ඇල්ෆා, ඇල්ෆා බෙදීම බීටා වර්ගය ඍණ බීටා බෙදීම ඇල්ෆා වර්ගයේ වර්ගය, ඒ වගේම 1 බෙදීම p ඇල්ෆා ධන q ධන 1 බෙදීම p බීටා ධන q කියන මේවායේ අගයන් p q සහ r ඇසුරෙන් හොයන්න කියලා. නැවතත් මේ සමීකරණයේ මූල ඇල්ෆා හා බීටා බව දන්න නිසා අපිට පුළුවන් ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා වෙන්නේ මොනවද කියලා p q සහ r ඇසුරෙන් ලියා ගන්න. ඉනානතරුව අපිට පුළුවන් මේ එක් එක් ප්‍රකාශනය ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා ඇසුරෙන් ලියාගෙන
මේ ප්‍රකාශන වල අගයන් p q හා r ඇසුරෙන් හොයා ගන්න. දැන් එහෙමනම් තියෙන්නේ ඔගලගේ අවස්ථාව මේ උදාහරණය උත්සාහ කරන්න. දැන් අපි කතා කරන්න යන්නේ මූලවල සමමිතික ශ්‍රිත මූල වශයෙන් නැති වර්ගජ සමීකරණයක් ගොඩනගන ආකාරය ගැන. අපි හිතමු x වර්ගය + bx + c සමානයි බිඳුවෙහි මූල ඇල්ෆා හා බීටා වන විට මේ ඇල්ෆා හා බීටාහි ශ්‍රිත වන ලැම්ඩා හා මියු මූල වශයෙන් නැති සමීකරණයක් අපිට ගොඩනැගීමට අවශ්‍යයි කියලා. අපිට දීලා තියෙනවා ax වර්ගය + bx + c සමානයි බිඳුව කියලා වර්ගජ සමීකරණයක්. ඒ වගේම අපි දන්නවා මේ වර්ගජ සමීකරණයේ මූල වෙන්නේ ඇල්ෆා හා බීටා බව. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ලැම්ඩා හා මියු මූල වශයෙන් නැති සමීකරණයක් ගොඩනගන්න. මෙතනදී මේ ලැම්ඩා හා මියු කියන්නේ ඇල්ෆා හා බීටාහි ශ්‍රිත. එහෙමනම් දැන් අපිට පුළුවන් ඇල්ෆා ධන බීටා සමානයි ඍණ b බෙදීම a, ඒ වගේම ඇල්ෆා බීටා සමානයි c බෙදීම a කියන ප්‍රතිඵලය යොදා ගනිමින් ලැම්ඩා ධන මියු හා ලැම්ඩා මියු හි අගයන් a b හා c ඇසුරෙන් හොයා ගන්න. ඒ අනුව අපිට ලැම්ඩා හා මියු මූලවන සමීකරණේ ලියා ගන්න පුළුවන් x ඍණ ලැම්ඩා වතාවක් x ඍණ මියු සමානයි බිඳුව විදිහට. වෙනත් විදිහකට කියනවා නම් x වර්ගය ඍණ ලැම්ඩා ධන මියු වතාවක් x ධන ලැම්ඩා මියු සමානයි බිඳුව විදිහට. ඒ නිසා අපිට මේ සමීකරණයේ ලැම්ඩා ධන මියු සහ ලැම්ඩා මියු සඳහා a b හා c ඇසුරෙන් හොයාගත් අගයන් ආදේශ කිරීමෙන් ලැම්ඩා හා මියු මූල වශයෙන් නැති සමීකරණය වෙන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. උදාහරණ කිහිපයක් සාකච්ඡා කළොත් ඔගලන්ට මේ කරුණු වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වේවි. පළවෙනි උදාහරණෙදී අපිට කියනවා x වර්ගය + bx + c සමානයි බිඳුව කියන මේ සමීකරණයේ මූල වෙන්නේ ඇල්ෆා හා බීටා නම් ඇල්ෆා ධන 2යි බීටා හා බීටා ධන 2යි ඇල්ෆා මූල වන ඒ වගේම ඇල්ෆා ධන 1 බෙදීම ඇල්ෆා හා බීටා ධන 1 බෙදීම බීටා මූල වන වර්ගජ සමීකරණ හොයන්න කියලා. දැන් මෙතනදී ax වර්ගය + bx + c සමානයි බිඳුවෙහි මූල වෙන්නේ ඇල්ෆා හා බීටා නිසා අපිට පුළුවන් ඇල්ෆා ධන බීටා සමානයි ඍණ b බෙදීම a ඒ වගේම ඇල්ෆා බීටා සමානයි c බෙදීම a බව ලියා ගන්න. ඊළඟට අපිට ඕනේ ඇල්ෆා ධන 2යි බීටා සහ බීටා ධන 2යි ඇල්ෆා මූල වන වර්ගජ සමීකරණයේ වෙන්නේ මොකක්ද කියලා හොයා ගන්න. දැන් අපි ගමු ඇල්ෆා ධන 2යි බීටා කියන්නේ ලැම්ඩා ඒ වගේම බීටා ධන 2යි ඇල්ෆා කියන්නේ මියු කියලා. දැන් එහෙමනම් ලැම්ඩා ධන මියු කියන එක සැලකුවොත් අපිට ලැබෙනවා ලැම්ඩා ධන මියු කියන්නේ 3 වතාවක් ඇල්ෆා ධන බීටා කියලා. ලැම්ඩා ධන මියු කියන්නේ 3යි ඇල්ෆා ධන 3යි බීටා. ඒ කියන්නේ 3 වතාවක් ඇල්ෆා ධන බීටා. ඒ වගේම අපි දන්නවා ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීම a කියලා. එහෙමනම් අපිට ලැබෙනවා ලැම්ඩා ධන මියු කියන්නේ ඍණ 3යි b බෙදීම a කියලා. ඊළඟට අපි හොයා ගන්න ඕනේ ලැම්ඩා මියු කියන්නේ මොකක්ද කියන එක. ලැම්ඩා කියන්නේ ඇල්ෆා ධන 2යි බීටා. ඒ වගේම මියු කියන්නේ බීටා ධන 2යි ඇල්ෆා. එහෙමනම් ලැම්ඩා මියු කියන්නේ ඇල්ෆා ධන 2යි බීටා ගුණ කිරීම බීටා ධන 2යි ඇල්ෆා. සුළු කරොත් අපිට ලැබෙනවා දෙවතාවක් ඇල්ෆා වර්ගය + බීටා වර්ගය + 5යි ඇල්ෆා බීටා කියලා.
මෙතනදී අපිට පුළුවන් මේ ඇල්ෆා වර්ගය දෙන බීටා වර්ගය කියන එක ලියා ගන්න ඇල්ෆා දන බීටා හි වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා විදිහට එයානු අපිට දෙවතාවක් ඇල්ෆා වර්ගය දෙන බීටා වර්ගය දන 5යි ඇල්ෆා බීටා කියන එක ලියා ගන්න පුළුවන් දෙවතාවක් ඇල්ෆා දන බීටා හි වර්ගය දන ඇල්ෆා බීටා විදිහට මොකද 5යි ඇල්ෆා බීටා ඍණ 4යි ඇල්ෆා බීටා වුණාම අපිට ඉතිරි වෙන්නේ දන ඇල්ෆා බීටා අපි දන්නවා ඇල්ෆා දන බීටා කියන්නේ නැවතත් ඍණ b බෙදීම a ඒ වගේම ඇල්ෆා බීටා කියන්නේ c බෙදීම a ඒ අනුව අපිට ලැබෙනවා ලැම්ඩා මියු කියන්නේ 2b වර්ගය දන ac බෙදීම a වර්ගය කියලා දැන් අපි ලැම්ඩා දන මියු සහ ලැම්ඩා ගුණ කිරීම මියු කියන එක a b හා c ඇසුරෙන් ලියාගෙන තියෙනවා දැන් එහෙමනම් අපිට පුළුවන් ලැම්ඩා හා මියු මූලවන සමීකරණය වෙන්නේ මොකද්ද කියලා මෙන්න මේ විදිහට හොයාගන්න දෙවනියට අපිට කියලා තිබුණේ ඇල්ෆා දන 1 බෙදීම ඇල්ෆා හා බීටා දන 1 බෙදීම බීටා මූලවන වර්ගජ සමීකරණය වෙන්නේ මොකද්ද කියලා හොයන්න කියලා. දැන් අපි මේ පළවෙනි කොටස විසඳුව ආකාරයටම මේ දෙවෙනි කොටසත් ඔගලන්ට පුළුවන් උත්සාහ කරන්න. අවසාන වශයෙන් අපි කතා කරන්න යන්නේ වෙනස් වර්ගජ සමීකරණ දෙකකට පොදු මූලයක් තිබීම සඳහා අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද කියලා. අපි සර්ව සම නොවන වර්ගජ සමීකරණ දෙකක් සලකලා තියෙනවා ax වර්ගය දන bx දන c සමානයි බිඳුව සහ px වර්ගය දන qx දන r සමානයි බිඳුව විදිහට. ඒ වගේම අපි හිතමු මේ සර්ව සම නොවන වර්ගජ සමීකරණ දෙකට පොදු මූලයක් තියෙනවා කියලා ඇල්ෆා විදිහට. එහෙමනම් අපිට ලියා ගන්න පුළුවන් නේද? A ඇල්ෆා වර්ගය දන B ඇල්ෆා දන C සමානයි බිඳුව. ඒ වගේම P ඇල්ෆා වර්ගය දන Q ඇල්ෆා දන R සමානයි බිඳුව කියලා. අපි සමීකරණ දෙකක් සැලකුවා මේ ආකාරයට ඒ වගේම අපි හිතුවා මේ සමීකරණ දෙකේ පොදු මූලය වෙන්නේ ඇල්ෆා කියලා. ඒ අනුව අපිට මේ 1 හා 2 කියන සමීකරණ දෙක ලැබෙනවා. දැන් අපි මේ පළවෙනි සමීකරණයේ ගුණ කිරීම p අඩු කිරීම දෙවෙනි සමීකරණයේ ගුණ කිරීම a සැලකුවොත් අපිට ඇල්ෆා කියන එක A, B, C සහ P, Q, R ඇසුරෙන් මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ පළවෙනි සමීකරණය ගුණ කිරීම Q ඍණ දෙවෙනි සමීකරණය ගුණ කිරීම B සැලකුවොත් අපිට ලැබෙනවා Q A ඍණ P B වතාවක් ඇල්ෆා වර්ගය දන QC ඍණ RB සමානයි බිඳුව කියලා. දැන් අපිට පුළුවන් මේ ඇල්ෆා වෙනුවට ඍණ PC ඍණ RA බෙදීම PB ඍණ QA බව ආදේශ කරන්න. ඒ අනුව අපිට ලැබෙනවා PC ඍණ RA හි වර්ගය සමාන වෙනවා කියලා PB ඍණ QA ගුණ කිරීම QC ඍණ RB ට PC ඍණ RA හි වර්ගය සමාන වෙනවා PB ඍණ QA ගුණ කිරීම QC ඍණ RB ට මේ අනුව අපිට කියන්න පුළුවන් දී ඇති වර්ගජ සමීකරණ වලට පොදු මූලයක් තිබීම සඳහා අවශ්‍යතාවය වෙන්නේ
PC ඍණ R හි වර්ගයේ සමානයි TB ඍණ Q ඒ ගුණ කිරීම QC ඍණ RB වීම බව. අභ්‍යාස වශයෙන් ඕගලන්ට උත්සාහ කරන්න තවත් ගැටලු කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අද පාඩමේදී මුලින්ම අපි සාකච්ඡා කළේ දෙන ලද මූල සහිත වර්ගජ සමීකරණයක් ගොඩනගන ආකාරය ගැන. ඉන් අනතුරුව අපි කතා කරා වර්ගජ සමීකරණයක මූලවල ඓක්‍ය හා ගුණිතය එහි සංගුණක ඇසුරෙන් ප්‍රකාශ කිරීම ගැන. ඊළඟට අපි අවධානය යොමු කරේ වර්ගජ සමීකරණයේ මූලවල තවත් ලක්ෂණ කිහිපයක් වෙත. ඉන් අනතුරුව අපි අඳුරගත්තා මූලවල සමමිතික ශ්‍රිත කියන්නේ මොනවද කියලා. ඉන් අනතුරුව අපි කතා කළේ මූලවල සමමිතික ශ්‍රිත මූල වශයෙන් ඇති වර්ගජ සමීකරණයක් ගොඩනගන ආකාරය ගැන. අවසාන වශයෙන් අපි සාකච්ඡා කළේ වෙනස් වර්ගජ සමීකරණ දෙකකට පොදු මූලයක් තිබීම සඳහා අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද කියලා. ඒ අනුව වර්ගජ ශ්‍රිත හා වර්ගජ සමීකරණ කියන පාඩමේ පස්වෙනි අදියර අවසන් වෙනවා. දැන් මේ වේදී අපි වර්ගජ ශ්‍රිත හා වර්ගජ සමීකරණ කියන පාඩම යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණ සියලුම සිද්ධාන්තමය කරුණු කතා කරලා අවසන් නිසා ඔගලන්ට පුළුවන් පහුගිය ප්‍රශ්න පත්‍ර ගැටළු උත්සාහ කරන්න.